මගේ අම්මා ලංකාවේ නැහනේ. මම තනියෙන් කොළඹ හිටියේ. මගේ හස්බන්ඩ් මට වැඩි අවුරුදු 7ක් වැඩිමත්. ඉස්කෝලේ යන කාලෙම අපි හොඳ යාළුවෝ අදටත් අර බම්බෝලන් කියලා කතා කරන්නේ මම ලව් කරන්න කරලා නෑ. මේක ලස්සන නාට්‍ය කරන ශලනී කවුද? මේ කලණයි. ඒක මාරු. එහෙම බලල එහෙම පුරුදු නැහැ අත්‍තර වේ කියන්නේ මතකති කාර්කකින් එහෙම I love you කියලා එහෙම නැහැ. එතකොට ෆේක් නැහැනේ බොරු නැහැ. බොරු නැහැනේ දන්නවනේ. මේ එහෙම අර එහෙම කියාගත්තා නිකන් hina යනවා වගේ නේද? මේ මට එලීට් ප්‍රොපෝස් කළා දැන් ගෙවල් වලට කතා කරන්නේ නැහැ අපේ ගෙදර එහෙම කවුරුත් නැහැ මං විතරයි තනින් ඉන්නේ හින්දා මම ගියා ඒගොල්ලෝ ගෙදර. හා යාම මේ මට කිව්වෙ ඉතින් මං කරන ප්‍රොෆෙෂන් එකත් එක්ක එහෙම බෑ මොකද ඒගොල්ලෝ ටිකක් කොළමින් පිට කුලයක් හිටියේ. එහෙම වාගේ ප්‍රොෆෙෂන් එකත් එක්ක එහෙම බෑ. ඉතින් මං නැගිටලා කිව්වා මේ නැහැ එහෙනම් හස්බන්ඩ්ට කියන්න නැවට යන්න නැතුව ලංකාවට රස්සාවක් කරන්න නැත්තම් මේක බ්‍රේක් අප්. හා අවුරුදු 7ක් විතර අපි ආශ්‍රය කරලා. ඉතින් මට වැදගත් මගේ ෆියුචර් එකනේ. ඒතකොට මිනිස්සු නැතුව හරි ජීවත් වෙන්න පුළුවන්. හුඟලු. අද නින්දලා ඉඳලා 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 පොඩි කැලලක් ආව ගමන් අයියෝ නෑ 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 එහෙම හින්දා මේ එහෙම දැන් අදට දැන් අපිට ඇත්තටම හස්බන්ඩ්ටයි මටයි දැන් ඒක පුරුදු වෙලා මාස 6ක්ම නැවෙන්නේ දැන් මේ පාර ඇවිල්ලා මාස 6ක් හිටියා ඊම අපිට පුරුදු මාස 3යි එකට ඉඳලා ඊට පොඩි පොඩි ප්‍රශ්න මඩන් ගන්නවා නේද සාමීන් 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 පොඩාර හොඳ ටිකක් මාස 3යි දැන් මේ පාර එක්සෑම් එහෙම තිබ්බින්ද මාස 6ක්ම ලංකාවේ හරි අමාරුයි මං අන්තිම මාස 3 ෂූටින් එළියේ මයි මං එළියේ මයි ඔයාලා මේත් කින්න කියලා මං දවස් 10 15 එහෙම යන්නේ දැන් දරාගන්න අමාරුයි මේක මේකනේ හිතමනාපකම් වෙන්නත් හොඳ නෑනේ. ඉතින් ගෙදර හිටියොත් මං දන්නවා එයා හරි සයිලන්ට්. මම සෝඩා බෝතලේ. ඒක එයා දන්නවා. ඒකට මං ආසනේ. ඉතින් දැන් එහෙම මං හිතාගෙන ඉන්නවා ගිය අවුරුද්ද ඉඳලා මං හිතාගත්තේ මං කීంతి ගන්න නෑ කියලා. එතන මේ කියනවා. ඒ වුණාට වාහනේ අතර ගත්තම කීంతి යනවා. ඇත්තටනේ කොරෝනා කාලේ සෑහෙන්න පොල් කැඩුනේ. ඉස්සර ප්‍රශ්න. එකට එකට ගොඩක් කල් ගිහින් ඉන්නේ.